කාටද මේක අයිති මේ වරාය නගරය ලංකාවේ අපිටද නැත්නම් චීනෙට විතරමද එහෙමනම් වැඩ කරන්න බෑ මේ අය අනිවාර්යෙන් හිරකාරය වෙන්න ඕන චීන ඉංජිනේරුවොත් එක්ක ශ්‍රී ලාංකිකයන්ටත් වැඩ කරන්න අවස්ථාව ලැබුණා දැන් ඒ දවස්වල කතාවක් තිබ්බා නේද මේ පෝට් සිටි එක මේ වැඩ කරන්නේ චීනෙ ඉන්න හිරකාරයෝ කියලා මොකද්ද ඒක ඇත්ත කතාව මේ යොත් ලංකාවේ හදනවා එතකොට ඒවවල වැඩ කරනවා ලංකාවේ ළමයි දැන් කට්ටිය අහන දෙයක් නෝ හැම වෙලාවෙම අහන්නේ ලංකාවේ කට්ටිය එන්න බැයිද ඇතුළු වෙන්න බැයිද मेदास लंका प्रधान मातृका अलुत रटाक नेता वेनम रटाक चाइनीज कॉलोनिया चाइनीज ईलमक तंग वेनम नीति पद्धति अतीन लंका लंका खाटवत इन बेरीतना मे इन इतन पोर्ट सिटी कलंबो ई थिंक मतलब प्रश्न गोड़ा लंका वेतन बहुत दिन मे पीली अहन बहुत दिन मे पील हरी तुरतुदे तंग समहारा बायवेला इन मध्योस्से विविध तुरतुरुन हम हेम देखट उत्तर आगे तम अद मेतंट आवे मेला अभी तेकि पोर्ट सिटी समागम महाजन संबंध प्रधान कसब से ऐबन कसब मुखद मेक मे मे खाटद मेक ऐति मे वराय नगरे लंका මේක යම්කිසි ඉලක්කගත සංවර්ධනයක් වෙනුවෙන් කරපු ආයෝජනයක්. එතකොට මේ ආයෝජනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මූල්‍ය සහ සේවා ශේෂ්ත්‍රය දියුණු කරන්න. ඒක තමයි මේකේ අරමුණ උනේ. නැතුව එහෙම මිසක් ඔබට කොළඹ නගරේ හරි ලංකාව වෙන කොහේ හරි තැනක මොනවා හරි අකටයුත්තක් කරලා එහෙම නැත්නම් රියානතුරක් කරලා මෙහෙට ඇවිල්ලා හැංගිලා ඉන්න එහෙම නීතියෙන් ගැලවිලා යන්න අවස්ථාවක් නැහැ. මෙහි ක්‍රියාත්මක වෙන්නේ අපේ රටේ තියෙන සාමාන්‍ය නීතියම තමයි, සිවිල් නීතියම තමයි. හැබැයි මේ රජයේ විසින් මෑතකදී මේ කෙටුම් පතක් පනතක් ඉදිරිපත් කරලා තියෙනවා පාර්ලිමේන්තුවට මේකෙන් ආයෝජන සඳහා විශේෂයෙන්ම ආයෝජන ඉලක්ක කරගත් පහසු පරිසරයක් මේ නිර්මාණය කරන්න තමයි මේ පනත ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මේක විවිධ මතිමතාන්තර වලට ගිහිල්ලා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවට ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ එතනින් අපිට නිවැරදි පිළිතුරක් ලැබෙවි. මේකේ රටේ මූලික නීති, ඒ කියන්නේ වෙනම රටක් බිහි වෙනවද ඔබ කිව්වා වගේ, නැත්නම් වෙනම නීතියක්ද විදේශිකයන්ට දෙයිති, මේ සියලු දේවල් निराකරණය වෙයි ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ. ඒ මිසක් ඇරෙන්නට මේක සරලව කිව්වොත් එහෙම කොළඹ නගරයේ දිගුවක්. ඒ කියන්නේ කොළඹ නගරය අපි පුළුල් කරා, අපි මේ එක්ස්පෑන්ඩ් කරා, ලොකු කරලා තියෙන්නේ. දැන් මේක පරිපාලනය කරගන්න, එහෙම නැත්නම් මේක වැඩේ හරි විදිහට ගොඩ දාගන්න හොඳ නීති රාමුවක් ඕන. ඒක තමයි ඔය කෙටුම්පත ගැන මේ දවස්වල කතා වෙන්නේ. දැන් මේ පිටපස්සේ තියෙන මේ පෝට් සිටි එකේ ආකෘතිය, දැන් මේ දවස්වල තවත් කතා වෙන දෙයක් තමයි මේ මේක ඇතුලේ ලංකාවේ කට්ටියට ආයෝජනය කරන්න පුළුවන්ද, නැත්නම් විශේෂයෙන් මේ චීන ගැන මේකත් එක්කම කතා වෙන්නේ පෝට් සිටි කියන කරුම චීන කට්ටියට ඊතරද පුළුවන් මේක ආයෝජනය කරන්න. किसी से लहिरु दान्नो मे व्यापृति अभी करगिने एविल पहाखाया कितर वेनवा मे बहुगे वसरे पोर्ट सिटी व्यापृति फलविनी आयोजने विधि हट हाउल आयोजना विधि हट श्रीलांकिक समागम के दिरी पत्तुने अभी हेमोमदान एलो एल सी समागम अनुबद्ध ब्राउन्स इन्वेस्टमेंट तमय चाइना हब इंजीनियरिंग कॉर्पोरेशन हेम सी एच सी समागम तेक् एक्व කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ කියන ගොඩනැගිලි පහකින් සමන්විත සුවිශේෂී ආයෝජනයක පළවෙනි ආයෝජනයේ විදිහට ඉදිරිපත් වුණේ. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකය දැනටමත් ආයෝජනය ආරම්භ කරලා තියෙනවා. හරි, එහෙනම් දැන් ඔච්චර දේවල් කියනවනම් මේක ලංකාවත් එක්ක තමයි යන්නේ. ලංකාවට අයිති භූමි ප්‍රමාණයක් ආයෝජන නැත්තම් මේකේ ව්‍යාපාර කටයුතු කරන්නේ ශ්‍රී ලාංකිකින් සම්බන්ධ නම් මොකද්ද මේ කතාව? මේ මතිමතාන්තර තියෙනවනේ. කෙනෙකුට මෙහෙමයි, අපි දූපතක් විදිහට අපි නිරන්තර ආක්‍රමණ වලට ලක් වෙච්ච ජාතියක්. ඒක චෝල, පාණ්ඩ, ඈ මේ ඊටින් පස්සෙන් ගත්තාම පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් විවිධ ආක්‍රමණ වලට අපි නතු වුණා. ඒ නිසා කොයි වෙලාවත් බයින් දින්නේ
අපි පොඩි චකිතයකින් ජීවත් වෙනවා අපිට පොඩි ෂුවර් නැහැ පොඩි ෂුවර් නැති ගතියක් තියෙනවා ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තාම දේශපාලන වශයෙන් ගත්තාම අපි විවිධ කුලවලට බෙදිලා විවිධ කඳවුර වලට බෙදිලා ඉන්නවා ඉතින් කාලෙකදී මේක හොඳ වෙනවා කාලෙකදී මේක නරක වෙනවා ඒ නිසා මේකත් දේශපාලනයත් එක්ක පොඩ්ඩක් සහසම්බන්ධ වෙච්ච කතන්දරයක් ඔබ කිව්වා හරි ඒ කියන්නේ චීන ආයෝජනයක් නෙති චීන ආයෝජනයකට ආවම චීන කියන රට මෑත කාලේ ඉන්නවා අපිට මේ ආයෝජන ආර්ථික මේ කාරණු සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතා වුණාට ලහිරු අපි වසර 2500ක ඉතිහාසයේ පුරා අපිට චීනයත් එක්ක තියෙනවා බොහොම අවියෝජනීය සම්බන්ධතාවයක්. ඒක බුදුදහමෙන් වෙන්නට පුළුවන්, සංස්කෘතික මේ වශයෙන් වෙන්නට පුළුවන්, පාහියන් භික්ෂුවකෙන් පටන් ගත්තාම ඊට අමතරව විවිධ මේ සේද මාවතේ ආපු විවිධ බාණ්ඩ සේවා හුමාරු අතරින්. ඒ නිසා චීනය කියලා කියන රට අපිට ආගන්තුක රටක් නෙමෙයි. ආසියාවේ විශාල රටක්, විශාල මේ දේශයක් සංවර්ධනයේ දුප්පත්ම අඩියේ ඉඳලා අද වෙනකොට සෑහෙන ශීඝ්‍ර තැනකට ගිහිල්ලා තියෙනවා. මේ ආපු ආයෝජනය ශ්‍රී ලාංකික අපට ප්‍රතිලාභ ලැබෙන විදිහට මේ අවස්ථාව හරියට ග්‍රහණය කරගෙන මේකෙන් ගේම ගහනවා අපි කියලා කියන්නේ මේක හරි විදිහට ප්‍රයෝජනෙට ගන්න ශ්‍රී ලාංකික අපි දැනගන්න ඕන. ඔවුන් අපට මේ ඔපචුනිටි එහෙම නැත්නම් මේ අවස්ථාව උදා කරලා දීලා දිනවා. එහෙමයි කියලා කකුල් දෙක උඩට අරගෙන ආ දැන් මේක ශ්‍රී ලංකාවට අයිති දෙයක් අපිට රැකියාවල් දැන් අනිවාර්යෙන් ලැබෙන්න ඕන කියලා හිතියොත් අපිට ලැබෙයිද නැහැ. අපි දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕන, අපි භාෂාවල් ඉගෙන ගන්න ඕන, අපේ හැකියාවන් දියුණු කර ගන්න ඕන. එහෙම වුණොත් මේ සුහුරු නගර එහෙම නැත්නම් මේ ස්මාර්ට් සිටි එකේ හැදෙන රැකියා අවස්ථා ඔබට මට අපේ අනාගත પરම්පරාවට අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. දැතුරු කොහමද මේ ආයෝජකින් මේනකොට මේ කොයි කොයි රටවලින්ද කසපාවිලා තියෙන්නේ? මේ වෙනකොට මම කලින් කිව්වා වගේ ශ්‍රී ලාංකික සමාගම් ඉදිරිපත් වෙලා ඉන්න ආයෝජනය කරන්න. ඊට අමතරව විශේෂයෙන්ම මේ කලාපීය වශයෙන් ගත්තාම දැන් අත්ත වශයෙන්ම දැන් ගොඩක් වෙලාවට මේක චීනය හා ඇදිලා මේ ඇඳිලා කතා කරාට මේ කලාපේ අනිකුත් රටවල් ඉන්දියාව ඒ වගේම පකිස්තානයේ බංග්ලාදේශයේ අපි අග්නිදිගාසියාව පැත්තෙන් ගත්තොත් සිංගප්පූරුව මැලේසියාව ඉන්දුනීසියාව මැද පෙරදිග මේ කලාපෙන් අපිට හොඳ ඉල්ලීමක් තියෙනවා. ඒ කියන්නේ ඔවුන් මේ පිළිබඳ උනන්දුයි. මොකද ඔවුන් බලන්නේ ලහිරු ඊළඟ මැතිවරණය වෙනකන් නෙමෙයි. ඔවුන් බලනවා අවුරුදු 20ක් 30ක් සමහර විට ඊටත් එපිට. ඒ නිසා ඔවුන් දන්නවා ඒ කියන්නේ කෙටි කාලින නෙමෙයි. කෙටි කාලින නෙමෙයි. ලහිරු ලෝක දේශපාලනය ගත්තාම කාලෙකදී යුරෝපයේ ප්‍රබල වෙලා තිබුණා. එතනින් එහාට ගියාම ඇමරිකා උතුරු ඇමරිකාව ප්‍රබල වෙලා තිබුණා. ආසියාවේ කාලේ තමයි දැන් මේ උදා වෙමින් ඉන්නේ. චීනේ නැගිටිමින් ඉන්නවා. ඉන්දියාව නැගිටිමින් ඉන්නවා. රුසියාව ඉන්නවා. ඉතින් මේ සියලු රටවල් තියෙන මේ ආසියානු කලාපය අනාගතයේ වඩාත්ම ආකර්ෂ එහෙම නැත්නම් වඩාත්ම ආයෝජන සහ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත් වෙනවා කියන එක අපිට නිකමට හරි බැලුවම සංකේලයකනත් එක පේනවා. ඒ නිසා අපි දැන් ඉඳලා මේකට සූදානම් වෙන්න ඕන කියලා අර කලාපීය රටවල් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ නිසා මම අර කලින් කිව්ව විදිහට ওই සියලුම රටවල් වලින් ලහිරු මේ වෙනකොට අපි කියන්නේ මේ expression of interest කියලා ඒ කියන්නේ අභිප්‍රාය ප්‍රකාශ කිරීම කරලා දෙනවා. ඇතැම්මයි ඇවිල්ලා මේක නරඹලා මේකේ තියෙන අරමුණු ඉලක්ක ගැන කතා කරලා ගිහිල්ලත් තියෙනවා. හැබැයි මේ සියලු දෙනා බලන් ඉන්නේ මොකද්ද මේකට බලපෑවෙන නීතිය. නීතිය කියලා කියන්නේ මොනවද ලැබෙන ප්‍රතිලාභ මොනවද ලැබෙන පහසුකම්. ඒක හරියටම ස්ථිර වෙච්ච දවසට අපිට මේ වශයෙන් කියන්න පුළුවන්. එන ලෑස්ති. අනිවාර්යෙන්. දැන් මේ සාමාන්‍යයෙන් කසප කොයිතරම් කාලයක් යනවද plan එක හැටියට මේ port city එක හදලා ඉවර කරන්න? අපි මේක සැලසුම් කරපු අවධියේදී අපිට තිබිච්ච ගණනය කිරීම තමයි අවුරුදු 25ක කාලයක් ගත වෙයි කියලා ඔබ මේ දකින විදිහට මේ ගොඩනැගිලි හැදිලා මේ විදිහට සම්පූර්ණයෙන්ම port city ව්‍යාපෘතිය මෙහෙයුම් අදියරට එන්න. හැබැයි ලහිරු මේක අනිවාර්යයෙන්ම බලපැවැත්වෙනවා ශ්‍රී ලංකාව කොයි විදිහටද ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සමාජීය ස්ථාවරත්වය දේශපාලන ස්ථාවරත්වය මේ සියලු දේවල් මේ එකකට බැඳිලා තියෙන. එහෙම නැතුව port city විතරක් මෙතන හැදිලා ඒක සුඛිත මුදිත වෙලා අපිත් ගොඩයයි කියලා අපිට හිතන්න බෑ. ඒ වගේම port city වගේ ආර්ථික අභිප්‍රේරණයක් එහෙම නැත්නම් අපි කියනවා මේකට ඉම්ප්‍රූව් මේ බූස්ට් එකක් නැතුව මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත් පොඩි ගැම්මක් ඕන. ඒ නිසා මේ දෙක එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එකට අන්‍යෝන්‍යව බැඳිලා තියෙන්නේ. ඒ නිසා අවුරුදු 25ක් කියලා අපි ගණනය කරාට සමහර විට අපි හොඳට අපේ මහන්සියෙන් අපි කැප වෙලා වැඩ කරොත් ඒක ඊට වඩා අඩු කරගන්න පුළුවන්. අපි ප්‍රාර්ථනා කරමු ඊට වඩා වැඩි නොවෙන්න. හරි. ඒකත් එක්කම තමයි දැන් මේ දවස්වල මේ බොහෝ තැන්වල කතා වෙන්නේ මේක ඇතුළට ලංකාවේ කට්ටියට එන්න පුළුවන්ද මේක හදුවට පස්සේ. දැන් වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට ප්‍රශ්නේ තියෙනවා. මොකද ගේට්ටු දාලා තියෙනවා, බැරියර් තියෙනවා, කොහොමද එන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. හිතන්නේ මේ චීන කට්ටිය විතරයි එන්න පුළුවන් කියලා හිතන්නේ. එන්න පුළුවන් කියලා. දැන් මේක සරලව ගත්තොත් ලහිරු වැඩවීමක්නේ. දැන් ඔබ ගෙයක් හදනවා නම් ඒ ගෙදෙට්ට ඕන ඕන විදිහට හැම කෙනෙකුටම එන්න පුළුවන්ද? එන්න බෑ. ඒක ඔබේ පෞද්ගලික ඉඩමක්. සහ ගේ පදිංචිනවම තමයි කට්ටිය ඇරියුම් කරන්නේ. කට්ටියට ඇරියුම් කරන්නේ. ඒ ඔක්කොටමත් වඩා ආරක්ෂාව වැඩවීමක් කියලා කියන්නේ දැන් ඔබට
පෝට් සිටි වැඩමිට ගියාම පෙනෙයි තාම තියෙන ඔය අගල් කපපු ඒවා යන්ත්‍ර සූත්‍ර වැඩ කරනවා ඒ අය වැඩ කරන්නේ අර ආරක්ෂිත හිස්වැසුම් දාලා දැන් අපි ඔබව රැගෙන යන්නේ එහෙම හිස්වැසුම් දාලා ඉන්න අවශ්‍ය නැති දැනට අපි ආරක්ෂිතව වැඩ අවසන් කරපු තැන තමයි බලන්න යන්නේ ඉතින් අන්න ඒ නිසා තමයි අපිට තියෙන ගැටලුව තියෙන්නේ දැම්ම මේක ජනතාවට විරුද්ධ කරගන්න මොකද අනිවාර්යයෙන්ම ලහිරු මේ භූමිය ජනතාවට අයිති මේ වෙරළතීර ඔබට දැන් මේ අද මේ සංචාරයේදී අනිවාර්යෙන් අපි ඔබ එක්කරන් යනවා මේ වෙරළතීරේ බලන්න සැහැල්ලු යාත්‍රාංගනේ බලන්න මේවට ජනතාවට එන්න අවස්ථාව දෙන්න ඕන මොකද මේ අවස්ථාව ලැබුණට පස්සේ තමයි අපිට තේරෙන්නේ අපේ මිනිසුන්ට තේරෙනා මේක අපිට අයිති දෙයක් අපේ ජනතාවට අපේ රටට අපේ ළමයින්ට අයිති දෙයක් කියලා දැනට තියෙන ගැටලුව වැඩබිමක් නිසා අපි ඒ ටික පොඩ්ඩක් වැඩ අවසන් වෙනකන් පොඩි ප්‍රමාදයක් තියෙයි නමුත් මේ වසර ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා අඩුම තරමේ මේ වෙරළ තීරය එහෙම නැත්නම් මේ පොදු මහජන උද්‍යාන තීරේ පවා ජනතාවට විරුද්ධ කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා. දැන් කසප සමණින් අපිට කොයි වගේ තැන් වලද මේකට යන්න පුළුවන්? දැන් මේ මේ ආකෘතිය දැක්කම ආකෘතිය ඔව් ආකෘතිය වශයෙන් ගත්තහම අපි මැරීන එක එහෙම නැත්නම් සැහැල්ලු යාත්‍රාංගනේ තියෙනවා. සැහැල්ලු යාත්‍රාංගනේට එකරන් යන්න පුළුවන්. එතන බොහොම අලංකාර පදික තීරුවක් හදලා තියෙනවා. ගෝල් ෆේස් එකට එන ඕනම කෙනෙකුට අනාගතයේදී එතනින් පාලමක් හැදෙනවා. ගෝල් ෆේස් එකේ කෙළවර. ඒ කියන්නේ බණ්ඩාරනායක සමාධි ආසන්නේ. ඒ පදික මාරුවෙන් එගොඩ වෙලා වරාය නගරයට ඇවිල්ලා මෙතන මේ පදික මාරුව එතනින් ගඩොලා ඇවිල්ලා මේ ලස්සන අර ආරුක්කු පාලමක් මේ දවස්වල මේ අපිට පේන්න තියෙන ගෝල් ෆේස් එකට ගිහාම ඒ ආරුක්කු පාලමත් මකී පාලමක් එහෙම නැත්නම් පදික පාලමක් ඒකෙන් ඉගොඩ වෙලා මේ කිලෝමීටර දෙකක් දිග පොදු වෙරළ තීරයට එන්න පුළුවන්. ඉතින් මේ කොටසට දැනට අපිට අවකාශය තියෙනවා බොහෝ රැගෙන යන්න. මධ්‍ය උද්‍යානයේ දැනට වැඩ කටයුතු කෙරිමින් පවතින්නේ මේ මධ්‍යම උද්‍යානයේ හෙක්ටර් 14ක් විශාලයි. ඒ කියන්නේ ගෝල් ෆේස් පිටණි හෙක්ටර් 5යි විශාලයි. ඒ වගේ තුන් ගුණයක් විශාලයි. එහෙම නැත්නම් අක්කර 35ක් විශාලයි. එවැනි විශාල උද්‍යානයක් මේ පෝට් සිටි මැද හැදෙනවා. දැන් නිකමට හිතලා බලන්න අපිට ওই ඉඩම් ටික අපිට බදු දෙන්න හරි විකුණන්න හරි තිබුණා. ඒක මූල්‍යමය වශයෙන් ගත්තනම් විශාල ලාභයක්. නමුත් මේ කොන්ක්‍රීට් බිල්ඩින් විතරක්ම නෙමෙයිනේ ලහිරු නවීන නගරයක් කියලා කියන්නේ නවීන නගරයක් නම් ඒකට හරිත සංකල්පය තියෙන්න ඕන. ඒකට සෑහෙන ගස්කොලන් තියෙනවානේ ආකෘතිය ඇතුලේ. අනිවාර්යයෙන්. මොකද හෙක්ටයාර 91ක් අපි වෙන් කරලා තියෙනවා පොදු පහසුකම් සඳහා. හෙක්ටයාර 91ක්. එතකොට මේ හෙක්ටයාර 269න් ගොඩනැගිලි හදන්න පුළුවන් හෙක්ටයාර 178ක විතරයි. ඒ ආදී වශයෙන් බොහොම නීති රෙගුලාසි ගණනාවක් තියෙනවා මේ මූලික සැලසුමේ. ඉතින් අපිට යන්න පුළුවන් දැන් මේකේ තියෙන සයිට් විසිට් එක බලන්න පුළුවන්. ඊට කලින් මේ 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 කෙටි ප්‍රශ්නයක් අහසම දැන් මේ මේ තියෙන ආකෘතිය තියෙන බිල්ඩින් මේ විදිහටම දෙන්න නැත්නම් මේ මේ තියෙන නිකන් අපිට මේ 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 පෙන්වන්නද මේකේ තියෙන ලොකු බිල්ඩින් පොඩි ඒවා ඒකද මේ? ඔව් මේ තියෙන ඇත්ත වශයෙන්ම අපි කියනවා මේකට ආටිස්ටික් ඉම්ප්‍රෙෂන් එකක්. එහෙම නැත්නම් පෝට් සිටිය අවසන් වුණාම මේ ආකාරයට දිස් වෙයි කියලා අපි මේ ආදර්ශයක් තමයි දීලා තියෙන්නේ. හැබැයි අර ඔබ කිව්වා වගේ උස බිල්ඩින් එන්නේ කොයි හරියේද? සාමාන්‍ය මධ්‍ය උස තියෙනේ එහෙම නැත්නම් ගොඩක් ලෝ රයිස් බිල්ඩින් කොහෙද තියෙන්නේ කියන අවබෝධය ඔබට ගන්න පුළුවන්. ඊට අමතරව පාරවල් කොයි විදිහට දෙන්නේ, පදික තීරු කොයි විදිහට දෙන්නේ, පාලම් කොයි විදිහට දෙන්නේ අදහසක් ගන්න පුළුවන්. අදහසක් ගන්න පුළුවන්. එහෙනම් අපි යන්නේ අනිවාර්යයෙන්. අපි දැන් ඉන්නේ සාමාන්‍ය මගී ජනතාව නැත්නම් ලංකාවේ ආයට පෝට් සිටි එක නරඹන්නට එන්න පුළුවන් මේක තමයි මාර්ගය. ඈතින් පේන්නේ ශැංග්‍රිලා එක තියෙනවා, වන් ගෝල් ෆේස් එක තියෙනවා. ඉතින් දැන් කට්ටිය අහන දෙයක් නෙවෙයි හැම වෙලාවෙම අහන්නේ ලංකාවේ කට්ටිය එන්න බැයිද, ඇතුළු වෙන්න බැයිද? එන්න පුළුවන්, බොහොම ලස්සන පාරක් තියෙනවා. කසප කියනක පොඩ්ඩක් මේ තැන ගැන මොකක්ද මේ? මේ තමයි මේ මැරීනා ප්‍රොමනේඩ් එක. ඒ කියන්නේ අර කලින් කිව්වා වගේම ගෝල් ෆේස් එකේ ඉඳලා එන කෙනෙකුට පයින්. එතනින් තවත් පාලමක් හැදෙනවා අනාගතයේදී. ඒ පාලමෙන් එගොඩ වෙලා මේ ලස්සනට හදලා තියෙන මේ මාර්ගයේ දිගේ ගිහිල්ලා අර ඉස්සරහින් ලස්සනට පේන මගී පාලමෙන් එතර වෙලා කිලෝමීටර 2ක් දිග පොදු වෙරළ තීරයට යන්න පුළුවන්. මේ පැත්තකින් පේන්නේ කිව්වා වගේම සැහැල්ලු යාත්‍රාංගනේ. මේ යාත්‍රාංගනේ සම්පූර්ණයෙන් වැඩ අවසන් වුණාට පස්සේ යාත්‍රා 200ක් විතර නැඟුරම් ගන්න පුළුවන් පහසුකම් තියෙනවා. ලංකාව දූපතක්නේ, දූපතක් වුණාට අපිට හොඳ සැහැල්ලු යාත්‍රා නවත්තන්න පුළුවන් පහසුකම් තියෙන තැනක් තිබුණ නැහැ. ගොඩක් වෙලාවට දික්කෝවිට දීවර වරායේ එහෙම නැත්නම් ගාල්ලේ නාවික හමුදා මේ යාත්‍රාංගනේ තමයි මේ වගේ ලක්ෂරි යෝට්ස් එහෙම නැත්නම් මේ සැහැල්ලු සුකෝභෝගී යාත්‍රා නැවැත්තුවේ. මෙන්න අපි කොළඹට ඒ අවස්ථාව උදා කරලා දිනොත් තිනෝ ඒ අනුව මේ මගින් තවත් අපි නොහිතපු අලුත් මේ සංචාරක ආකර්ෂණයක් උත්තේජනයක් ඇති වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් මේ වෙනකොටත් මම හිතන්නේ අපි දකිනවා සමාජ මාධ්‍ය ඔස්සේ යොට් එකක් දෙකක් මෙතන ඇතරම මේ 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 වැඩ කටයුතු පටන් ගෙන තියෙනවානේ. ඔව් අපිට ඉන්නවා මේ ටෙම්පරරි ඔපරේටර් කෙනෙක්. එයා ශ්‍රී ලාංකික ව්‍යාපාරයක්, ශ්‍රී ලාංකික සමාගමක් ශ්‍රී ලංකා කියලා. ඒ අය දැනටමත් ආරම්භ කරලා තිනවා මේ අපේ රටේ. දැන් මම හිතන්නේ ලහිරු කිව්වා වගේ මේ
වෙඩින් ෂූට්ස් එහෙම නැත්නම් ප්‍රී ෂූට්ස් කියලා කියන්නේ මේ වලට දැන් ලොකු ඉල්ලුමක් තියෙනවා ඊට අමතරව විලාසිතාවලට පෞද්ගලික සාදවලට දැන් මේ යාත්‍රාංගණයට එනවා ඉතින් ඒ නිසා ඒ ඒ අලුත් ජීවන විලාසිතා ලහිරු මේ දේවල් මොකද අපි ලෝකයේත් එක්ක ඉස්සරහට යන්න ඕන මේ දේ මේ මේ වගේ එක පුරුදුලා තිබෙන්නේ නැහැ නේ පුරුදුලා තිබුණ නැහැ මොකද අපිට අපි අර මේ දූපතක් අපිට දීවර යාත්‍රා ගැන අපි හොඳ අවබෝධයක් තියෙනවා අපි දන්නේ අර අඩි 20 යාත්‍රාව අඩි 40 ට්‍රෝල් එක හැබැයි එතනින් එහාට ගියපු දේවල් තමයි දැන් මේ යාත්‍රාවල වැඩ කරන්නේ කපිතාන්වරු සහාය කපිතාන්වරු ඔක්කොම ලංකාවේ ළමයි දකුණේ කොල්ලෝ ඉතින් මේ ඒ වගේ අලුත් ව්‍යාපාරික අවස්ථා එහෙම නැත්නම් රැකියා අවස්ථා ඒ හරහා බිහි වෙලා තියෙනවා ඉතින් ඉදිරියේදී දැන් මේ දැනට ඉන්නේ තාම මේ తాවකාලික මෙහෙම් කරුවෙක්නේ මෙතන ජාත්‍යන්තර සන්නාම තියෙන. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් තියෙන යොට් මැරිනා මේ ඔපරේටර් කෙනෙක් එහෙම අපිට ආකර්ෂණය කරගන්න පුළුවන් වුණොත් ඒ හරහා ලංකාවේ ආර්ථිකයේ ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට අනිවාර්යෙන් ලොකු උත්තේජනයක් වෙනවා. සමහරවිට දැන් මේ පාත් එක ඕපන් වෙන්න කොච්චර කාලයක් කියයිද? දැන් ලහිරුට පේනවනේ දැන් මේකේ වැඩ කටයුතු 99%ක්ම වගේ අවසానයි. සෑහෙන ඉවරයි නේ? උද්‍යාන අලංකරණ කටයුතුත් සෑහෙන දුරට අවසానයි. මේ ගල් අල්ලලා තිනවා මේ මේ අපි කියන්නේ මේකට මේ මේ කළු ගල් අල්ලපු බොහොම වියදමක් දරලා හදපු ලස්සන බිමක්. හැබැයි මෙතනින් එහා පැතර ඔබට පේන ඇති ලොකු යන්ත්‍ර සූත්‍ර එහා මෙහා යනවා. අපිට කැමරාව ඇල්ලුවොත් පෙන්වන්න පුළුවන් කන්ස්ට්‍රක්ෂන් යනවා තාම මේ පැත්ත. ඔව් මේ පැත්තෙන් ලොකු යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ඉතින් මේ වැඩ බිම මේ පැත්තට තාම තියෙනවා. එතකොට අපිට ජනතාවට මේ පැත්තට එන්න අවසර දෙනකොට අපි ඒගොල්ලන්ගේ ආරක්ෂාව ගැන තමයි වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. අපේ කට්ටිය පරිස්සම් වෙන්නේ නැහැ නේද එහෙම? මොකද අත වශයෙන්ම ඉතින් දුවා දරුවන් වැඩිහිටියෝ ඔක්කොමලත් එකතු කරගෙන පොට් සිටිය බලන්න එන්න මේ ආසාවෙන් ඉන්නේ. ඉතින් ඒ අයගේ ආරක්ෂාව තහවුරු වෙන්න මේ පැත්තේ අපේ මේ වැඩ කටයුතු තව ටිකක් අවසන් වෙනකන් ඉන්න වෙනවා. හැබැයි මේ අවුරුද්ද ඇතුළත අපි කොහොම හරි මේ දේවල් ජනතාවට විරුද්ධ කරන්න අපිත් බොහොම ආසාවෙන් ඉන්නේ ලහිරු. මේ අවුරුද්ද ඇතුළත? මේ අවුරුද්ද ඇතුළත. මොකද අපිට ඔබ දන්නවා කොවිඩ් වසංගතය නිසා යම් තාක් දුරකට බාධා වීම වුණා. ඒක ලෝක මට්ටමෙනුත් වුණා. අපිට තරන්න මේනේ. ඔව්. ඉතින් නමුත් මේ බාධක මේ අභියෝග හැම එකක්ම මැද්දේ වුණත් අපි අපේ මේ සංවර්ධන කටයුතු කරගෙන යනවා. හැබැයි මේ 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 වසර ඇතුළතදී අපිට මේ ටික විවෘත කරන්න නැති තාක්කල් අපි දැන් ඔබට විශේෂ අවස්ථාවක් ලැබුණා ඔබ මාධ්‍යවේදියෙක් විදිහට මේ මේ සමාජ ජාල ක්‍රියාදරයක හැටියට මේ දේවල් රටට පෙන්වන්න. හැබැයි මේ දේවල් කොච්චර දැක්කත් අපේ ජනතාවටම ඇවිල්ලා Tamanටම ඇවිල්ලා මේ දේවල් අත්විඳින්න දෙන තාක්කල් සමහරවිට මේක අපේ කියන හැඟීම උන්ට ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මුල්ම ඉඳලා ඔබ අහපු ප්‍රශ්නේ මේක අපේද මේක ලංකාවේද? ඒක අපි කොච්චර කිව්වත් අපේ කියලා සමහරට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන මේ අවුරුද්ද ඇතුළත කොහොම හරි මේ අවස්ථාව අරන් දෙන්න ශ්‍රී ලාංකිකයන්ට. ඒ කියන්නේ කොච්චර වුණත් එන ඕනෙක් කෙනෙක් අහන ඇත්තේ මේකේ කොතනද චීන කොටස තියෙන්නේ කියලා. කොච්චරවත් ওই ප්‍රශ්නේ මගෙන් අහන දෙයක් තමයි දැන් කොයි හරියද චීනෙටයිද කොයි හරියද අපිටයිද ওই ප්‍රශ්නේ හරියට අහනවා. ඉතින් මේක නගරයක් මේ අපි හදන්නේ මේ නගරෙට ජාත්‍යන්තර ආයෝජන අපි ආකර්ෂණය කරගන්නේ. එහෙම ભેදයක් මේ නගරේ ඇති වෙන්නේ නැහැ. හැබැයි මේ නගරේ අර කොළඹ නගරේ වගේම අපේ කියන හැඟීමෙන් ආරක්ෂා කරගන්න දැන් මේ නගරේ මේ විදිහට ලස්සනට දැන් තියෙනවා ජනතාව වෙන්න ගත්තට පස්සේ ඒ වගේම ලස්සන තියෙන්න ඕනනේ මොකද විදේශිකයෝ පවා යනවා එනවා ඒ නිසා ඒ වගේ කීම අපිට තියෙනවා අපි රජයට බරක් වෙන්නේ නැහැ ලහිරු මේක මේන්ටේන් කරන්න එහෙම නැත්නම් නඩත්තු කටයුතු කරන්නත් අපේ මේ ආයෝජන සමාගම තමයි මේ කටයුතු කරන්නේ හැබැයි ඉතින් ජනතාවගේ පැත්තෙනුත් වගකීමක් තියෙනවා මේක ලස්සන තියාගන්න මේ විදිහට මේ තමයි මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම තැන ඇවිල්ලා සෙල්ෆි ගන්න වීඩියෝ ෂූට් කරන නැත්නම් මේ තැන ගැන කතා කරන තැන විශේෂයෙන්ම මේ පෝට් සිටිගේ යොට් නවත්තලා තියෙන තැන සෑහෙන ජනප්‍රියම තැනනේ මෙතන මම හිතන්නේ වැඩියෙන්ම ආකර්ෂණය තියෙන තැන වෙඩින් ප්‍රී ෂූට්ස් වලට මොස්තර මේ නිරූපණය සඳහා ඒතර නෙමෙයි සාද පෞද්ගලික සාද සඳහාත් මේ පවගේ දවස්වල ලොකු ඉල්ලුමක් තියෙන තැනක් ඒ නිසා මේ දැන් ගොඩක් අය ප්‍රශ්න තිබුණේ පෝට් සිටික සාමාන්‍ය ජනතාවට නැද්ද විවෘත නැද්ද ශ්‍රී ලාංකිකයන්ට එන්න පුළුවන්ද බැරිද කියලා මේ තමයි හොඳම උදාහරණය මේ ශ්‍රී ලංකා සමාගම පෝට් සිටි එකත් එක්ක එකතු වෙලා මේ මෙතන මෙහෙයුම් කටයුතු සිදු කරනවා ඔවුන් සතුව තියෙනවා මේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරපු සැහැල් යාත්‍රා යොට්ස් ඉතින් මේ යාත්‍රා වලින් ඔබට පුළුවන් ඔබේ පෞද්ගලික සාදවලට පෞද්ගලික ගමන් බිමන් වලට යොදා ගන්න ඒක දැන් ටික දවසක් වෙනවා ආරම්භ කළා මම හිතන්නේ මේ කොවිඩ් තත්ත්වයත් එක්ක තමයි පොඩි පොඩි රිස්ට්‍රික්ෂන් ටිකක් තිබුණා නමුත් දැන් ඔවුන් යලි ක්‍රියාත්මකයි ක්‍රමක්‍රමයෙන් ඔන්න පෝට් සිටි ආරම්භ වෙලා තියෙන්නේ දැන් කවුරු හරි හිතනවා නම් මේක ඇතුළට එන්න බැයිද නැත්නම් ලංකාවේ
කට්ටියද සම්පූර්ණයෙන්ම තහනම් කියලා හිතනවා නම් එහෙම නැහැ මෙතන ආවොත් මතනේ දැන් අපි එන වෙලාවෙත් දකින්න පුළුවන් වෙන්නේ නැති මතනේ විවාහ මංගල උත්සවය සඳහා ප්‍රී ෂූට් එකක් කරනවා ඉතින් මෙහෙම තමයි ටිකෙන් ටික තමයි මේක ඕපන් වෙන්නේ පටන් ගන්න ඉතින් අර කිව්වා වගේ මතනේ මේ අවුරුද්ද අන්තිම වෙනකොට මේ වේදිකාව නැත්තම් මේ මාර්ගය ගෝල් ෆේස් එකේ ඉඳලා එන්න අනිවාර්යයෙන්ම ලංකාවේ සාමාන්‍ය ජනතාවට විවර වේවි අපි යන් ඒ යොට් එකට යොට් එකට නැගින්න අවස්ථාව තියෙනවා मेतंट आपलावे मत सेलफी अगे ना नुगा बेरी का मुखदर मेदन मार्केट मेद असल कसपा मेमेद मे मे अत्र हितने विधि मे पोर्ट सिटी हदल इवरन रस्सा वाली की लंका कटे हम अभी मेके गणने के लिए अनुमान के लिए अलहर रेक्यावस्था असुतुंद हक भीतर बिहेवे के लिए मे व्यापति संपूर्ण वेनकोट अब रेक्यावस्था असुतुंद हक बिहेवेन के अभी निखांग बलागन हिट योत ये रेकिया अपट निखांग लभ इन्े अभी अपे धनुम वर्धने करो अभी भाषा हेकिया अपे विविध कुशलता दंग अभी मिन्नी मे यॉट टेकने मे दंग मे यॉट श्लंका हदन के लिए समहार वेला मेक उबे मे वेड सहने समहार के तन गुला तरुण फिर विशेष तन गुला मे यॉट श्लंका खमकारु हेमन तमी वेडगरन प्रजाव चीनी कील की कमेली नति रटा कमेल नति जातिया ओन विलावट अवधिवेनो विलावट कनाबोनो सीलु देवल खड़ीसरव करनो එතකොට සමහර වෙලාවට අපේ අයට යම් කිසි නියම් කුකුසක් තිබුණා මෙහෙම වැඩ කරන්න පුළුවන් ද වෙලාවට නැගිටිනවා වෙලාවට කණ්ඩ යනවා කෑම වෙලාවත් වෙලාවට අවසන් කරනවා ඉතින් එහෙම බැලුවම ওই පොඩි ආපු අපි කියන්නේ පොඩි ගොසිප් එකක් තමයි ඒ කියන්නේ මෙහෙමනම් වැඩ කරන්න බෑ මේ අය අනිවාර්යෙන් හිරකාරය වෙන්න ඕන ඒ වගේ ගොඩනැගිච්ච බොහෝ හිතලු තමයි ලහිරු හිතන්න බැරි විදිහට මිනිස්සු ඇත්ත කියලා පිළිගත්. ඉතින් කවදාවත් මේ ව්‍යාපෘතියවත් මම හිතන්නේ ලංකාව වෙන ව්‍යාපෘතියකවත් ඒ විදිහට මේ සිරකරුවන් එහෙම අපි භාවිතා කරා කියලාවත් එහෙම නැත්නම් වෙනත් ව්‍යාපෘතිවලත් මොකද මේවා ජාත්‍යන්තර පිළිගත් ආයතන. ජාත්‍යන්තර තත්ත්ව සහතිකයන් වලට යටත් වෙලා තමයි මේ අය වැඩ කරන්නේ. ඒ නිසා ඒ වගේ වගකීම් සහගත ආයතන වලට වගකීම් විරහිත දේවල් කරන්න බෑ. लंका इधन अलू नगर अभी सहन प्रश्न गुड़क उत्तर होगा तम अद हर टीवी खंडाय आवे तीन मेन तपे मे पोर्ट सिटी टूर के तवाद भूम वेदग तेनगट अभी ये तेनगन कथाकर दिन विलाव पटिगत विलाव हवस हय पवल विना दहाय सनसेट हर पेन विलाव कभी मे दिन लंका व्यापीट हमें अलू बीच मैंने मे वराय नगर पटन गर पसने මේ කිලෝමීටර් දෙක මේ පෝට් සිටියෙන් තමයි රටට දායාද කරේ අලුත්තන කසෝ මොකද්ද මේ අර පිටපස්සෙන් පේන තැන මදනේ අපි දැක්කා ඉස්සලා මේ අට්ටාල ටිකක් තියෙනවා මේ තමයි ලංකාවේ පළවෙනි ඇක්වා ගෝල්ෆ් රේන්ජ් එක ඒකත් අලුත් සංකල්පයක් මොකද ඒක දැන් ගෝල්ෆ් ක්‍රීඩාව ගැන ලහිරු දන්නවනේ අර හෝල්ස් 18ක් තියෙනවා 9ක් තියෙනවා ටිකක් කාලේ ගත වෙන වැඩක් අර ටෙස්ට් ක්‍රිකට් වගේ ඒ වගේ මේ ගෝල්ෆ් වලත් තියෙනවා මේ ෂූටින් රේන්ජ් ඒ කියන්නේ මේකෙදී අපි කරන්නේ අර ගෝල්ෆ් මේ පිත්තෙන් ෂූට් කරනවා එහෙනම් තමයි අර පළවෙනි පහර එල්ල කරනවා කියලා කියන්නේ ඒ වගේ පහර එල්ල කරන එක විතරයි මෙතනින් සිද්ධ වෙන්නේ ඒකත් දැන් එල්ල කරන්න තියෙන්නේ මේකෙන් කොටසක් අපි හදපු තන තිල්ලක් තියෙනවා එතනින් එහාට තව ටිකක් තියෙනවා බීච් එක එන වෙරළ තීරේ තියෙනවා එතනින් එහාට තියෙන්නේ මූද එතකොට දැන් මේකේ තරගයේ ලකුණු ඒ ඒ විදිහට තමයි ලැබෙන්නේ තන තිල්ලට වැටෙනවා නම් කොහොමද බීච් එකට වැටෙනවා නම් කොහොමද එතනින් එහාට මේ මූදට වැටෙනවා නම් කොහොමද ඉතින් මේ වගේ විවිධ අලුත් දේවල් ලංකාවට ලබා ගන්න පුළුවන් උනේ අපි මේ වගේ ආයෝජනය කරපු නිසා ලහිර සා ඒකයි මේ අර ගල් වැටිය තියෙනවා නේද අපුරු කතන්දරයක් ඔව් මේ ඔබට පේන්නේ අර කිව්ව ගල් වැටිය එහෙම නැත්නම් දිය කඩනේ කොච්චර උසයිද අපිට පේන්නේ පොඩියට නෝ දැන් ඔය පෙවුනට ඔතන මුහුදු මට්ටමේ ඉඳලා උඩට මීටර 5ක විතර උසක් තියෙනවා
උතර හිතාගන්නකො ලොකු රලක් ආවත් ඒක දරාගන්න මේ ගල් වැටියට පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔය උඩ තියෙන කොන්ක්‍රීට් කුට්ටි මේවා මේ ඉන්ටර්ලොක් විදිහට තියෙන එකකට එකක් කනෙක් වෙලා. එකකට එකක් කනෙක් වෙලා තියෙන GPS තාක්ෂණයෙන් තමයි මේවා තියලා තියෙන්නේ 43000ක් මේ විදිහට අතුරුලා තියෙනවා. මේක ජාත්‍යන්තර තාක්ෂණයක් ජාත්‍යන්තර ඥානයක්. වැඩගත් වෙන්නේ ලහිරු මේවවල වැඩ කරද්දී චීන ඉංජිනේරුවොත් එක්ක ශ්‍රී ලාංකිකයන්ටත් වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ දැනුම උන්ටත් කාන්දු වෙනවා. තාක්ෂණය බෙදා ගන්න පුළුවන්. දැනුම හුවමාරු වෙනවා. ඒතර ඒ විතරක් නෙමෙයි අර අපි කලින් දැකපු පාලම අර වෙල්ඩින් තාක්ෂණයෙන් හදපු මේ මේ මගී පාලම මේ මේ පාලම මේ සියලු දේවල් ඉදි කරද්දී ශ්‍රී ලාංකික ඉංජිනේරුවෝ සහාය වුණා. ඔන්න සන්සෙට් එක ලස්සන පේනවා. ඉතින් ඒ නිසා ඒ දැනුම ලැබුණා. එවනම් බොහෝ දෙනෙක් හොයපු බොහෝ දෙනෙක් කතා කරපු ලංකාවේ මාධ්‍ය සමාජ මාධ්‍ය අදහස් හොමාරු වෙච්ච විවේචන තිබ්බ මේ හැම දෙයකටම මූලික පාදක වෙච්ච කොළඹ අලුතෙන් ඉදිවන වරාය නගරෙන් අද දවසේ අපි සමුගන්නයි සූදානම් වෙන්නේ කිව්වා වගේම ඔන්න සන්සෙට් එක අලුත්ම බීච් එකේ ඉඳලා ඉතාමත්ම ඉක්මනින්ම ලංකාවේ හැම දෙනාටම ඔබට බලන්න පුළුවන් දවසක් උදා වේවි. ඉතින් වාසනාව වාසනාවට අපිට අවස්ථාව හම්බ වුණා මේ වැඩසටහන් වලට ආපු නිසා. ඉතින් බොහොම ලස්සන ටුවර් එකක් අපිට මේ පෝට් සිටි එක වටා යන්නට හම්බ වුණා. කසබ බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ලහිරු ඔබටත් ඔබේ කණ්ඩායමටත් මේ වැදගත් පණිවිඩේ මේ මේ සුබ පණිවිඩේ ඔබේ රසවතුන්ට එහෙම නැත්නම් ඔබ වැඩසටහන් බලන අයට ගෙනියන්න. අපි ඉක්මනින්ම ජනතාවට මේ පෝට් සිටියේ නරඹන්න අවස්ථාව ලබා දෙන පුවත ගෙනියන්න. එවනම් අපි සමුගන්නයි සූදානම් වෙන්නේ. ඉතින් ලංකාවේ අපිට ඉදිවෙන ලංකාවේ අපිට ඉතාමත් ඉක්මනින් හමු වෙන්නට සූදානම් අලුත්ම වරාය නගරේ ඉඳලයි හරි ටීවී කණ්ඩායම මේ සමුගන්නේ. ජය වේවා.